තරහ පාලනය කර ගැනීම. එක්තරා ගමක කාන්තාවක් හිටියා. මේ කාන්තාව නිතර නිතර කෝපයට පත් වෙන කෙනෙක්. කෝපයට පත් වුණු වෙලාවේදී මම කතා කරන දේ ජීවිතේ ගත කරන විදිහ කෝපාන්විතයි කෝපාවිෂ්ටයි. මම තරහ ගැනීම ගැන කලකිරෙනවාටත් වඩා තරහ වුණායින් පසුව ඒ සිදුවීම ගැන සිහිපත් වීම අතිශයින්ම ශෝකජනක වුණා. තමන් විසින් ඇති කරගන්න මේ මානසික උගුලේ කාලයක් තිස්සේ හිර වෙලා හිටපු මේ කාන්තාව තමන්ගේ මේ දුක කියන්න කෙනෙක් හොයාගෙන ගියා. අසල ගමක කැලෑවේ වැඩ හිටපු හාමුදුරුව කෙනෙක් හිටියා. මේ කාන්තාව තීරණය කරනවා ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ මේ කතාව කියන්න ඕන කියලා. සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර දානේට පිණ්ඩපාතේ කරගන්නට වනවාසී ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ මේ කාන්තාව දාන පූජ කරලා අවසර ඉල්ලනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවද කියලා. අවසරය ලැබුණායින් පස්සේ මම කියා හිටිනවා, මම ඊටාම සුළු දෙයකට තරහ ගන්න කෙනෙක්. ඒ විදිහට තරහ ආපුවාම කියන වචන හිතාමතා නොකියවා වුණාට හැබැයි කියවෙන වචන ඒ තරම් හොඳ නැහැ. හිතෙන සිතුවිලි කරන වැඩ කටයුතුත් හරිම කෝපාවිෂ්ටයි. ඒ වෙලාවේදී තමන්ගේ ශරීරය දැවෙන තැවෙන පිච්චෙන බවගේ තමන්ට තේරෙන්නේ. තමන් බලන බලන දේ අසන අසන දේ තමන්ට පීඩනයක් ගෙන දෙන බවගේ තේරෙන්නේ. ඊටත් වඩා තරහ අරගෙන ඉවරයක් වෙලා ඒ කටයුතු ආපහු මතක් වෙද්දී, ඒ වෙච්ච සිදුවීම ආපහු මතක් වෙද්දී හිතට එන ලැජ්ජාව වහගන්න හෝ ඒ ලැජ්ජාවෙන් හැංගෙන්න තැනක් නැහැ. ඒ වෙන අපහසුතාවයට මුහුණ දෙන්න හරිම අමාරුයි. සමහරක් වෙලාවට තරහ වැඩි වෙච්ච වෙලාවට කියන දේ මට සුදුසු නැති දෙයක් වෙන්න පුළුවන්, අහගෙන ඉන්න කෙනාට අහන්න සුදුසු නැති දෙයක් වෙන්න පුළුවන්, හෝ අහගෙන ඉන්න කෙනාට කියන්න සුදුසු නැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට තරහෙන් නිදහස් වෙන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ හිනා වෙලා බෑග් එකේ තිබිච්ච මොනවා හරි ද්‍රව්‍යයක් පුරවපු බෝතලයක් මේ කාන්තාවට දීලා කියනවා, තරහ ආපු වෙලාවට මේකෙන් දී බින්දු කීපයක් තමන්ගේ දිවේ තවර ගන්න, විනාඩි 5ක් විතර යනකම් ඒක හැමම තියාගෙන ඉන්න. විනාඩි 5ක් විතර යනකම්ම ඒක හැම තමන්ගේ මුඛයේම තියාගෙන පානය කරන්න. තරහා යන යන වෙලාවට ඔය කටයුතු ඔය විදිහටම කරන්න. අපි ටික දවසකට පස්සේ කතා කරලා බලමු කියලා යෝජනා කරලා උපදෙස් දීලා ස්වාමීන් වහන්සේ වඩිනවා. වාසනාවකට වගේ ටික දවසක් යනකොට
මට තරහ ගන්න කාන්තාව තරහ ගත හැම වෙලාවකම තරහ ආපු හැම වෙලාවකම අර බෝතලේ තිබිච්ච දීරයෙන් පොඩ්ඩක් තමන්ගේ මුඛයට අරගෙන විනාඩි කීපයක් එහෙම රඳවාගෙන හිටියා. අයින් කරන්නේ හෝ ගිලින්නේ නැතුව මෙයාගේ තරහත් මේ කාලේ වෙනකොට ඉතාම සීග්‍ර හැටියට පහ වෙලා ගිහිල්ලා තිබ්බා, අඩු වෙලා තිබුණා. ඊළඟ දවසේ ස්වාමීන් වහන්සේ වැඩියාම වන්දනා කරලා කියා හිටියා බොහොම සන්තෝෂයෙන්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර දුන්න බෙහෙත ඉතාමත්ම අගනීයයි, ඉතාමත්ම අනර්ගයි. ඒ බෙහෙත හින්දා මට දැන් තරහ යන්නේ නැහැ. ඔබ වහන්සේ කියාපු විදිහට මම ඒ දේ පාවිච්චි කළා. ස්වාමීන් වහන්සේ ආයෙත් හිනා වෙලා කියනවා, මෑණියනි ඔය බෝතලේ තිබ්බ බෙල්ල වතුර ඔකේ බෙහෙතක් තිබ්බේ නැහැ, බෙහෙත ඔබතුමේ ගාවයි තිබ්බේ. ඒ වෙන මොකක්වත් නෙවෙයි, ප්‍රතිචාර නොදක්වා ඉවසා සිටීම. ඊට කලින් තරහ කාපුවාම කලේ ඒ ආපු තරහ ඒ වෙලාවෙම පිට කරන්න උත්සාහ කරා මිසක ඒ දේ දිහා බලන්න, ඒ දේ හඳුනා ගන්න අවස්ථාවක් ගත නැති එකයි. නමුත් විනාඩි කීපයක් වතුර ටික කටේ තියාගෙන ඉන්නකොට ඔබතුමීට තේරෙන්න පටන් ගන්න ඇති මොන මොන විදිහට කතා කරන එක හොඳද, වැඩ කරන එක හොඳද, හිතන එක හොඳද කියලා. අර කාන්තාව බොහොම සන්තෝෂයටපත් වුණා. අනිත් පැත්තට සාමාන්‍ය ලෝකය ගැන කතා කරොත් එහෙම ලෝකේ ඉන්න ඔබ අප කවරත් තරහ යන්න පුළුවනේ. ඒක සාමාන්‍ය වූ මානසික අවශ්‍යතාවයක් එක්තරා මට්ටමකින්. හැබැයි මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවාද කියන එකටත් වඩා ගැටලුව තියෙන්නේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තාට පස්සේ සමාජයට හෝ ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි. අපි අපිට අලුත් ජීවිතයක් තියෙනවා සහ අනාගතයක් තියෙනවායි කියන දේත් ගොඩක් වෙලාවට මතක් වෙන්නේ, සිහිපත් වෙන්නේ දෙයක් සිද්ධ කළාට පස්සේයි. හැබැයි මේ කතාවෙන් අපි ඉගෙන ගන්නවා එක දෙයක්. හිතට නැගෙන හැම දෙයක්ම ඒ වෙලාවෙම ක්‍රියාත්මක නොකළ යුතුයි කියලා. නොකිය යුතුයි. කායිකව ක්‍රියා නොකළ යුතුයි. මෙච්චර කාලයක් අපි හදාගෙන තිබිච්ච අපේ ජීවිතයේ වටිනාකම එක වචනයකින් විනාශ වෙලා යන්න පුළුවන්. එක ක්‍රියාවකින් නැති වෙලා යන්න පුළුවන්. එක උදාහරණයක් හැටියට කියනවා නම් අපේ ජීවිතේ හරියට වැවක් හදනවා වගේ වැඩක්. වැවක් හදන්න විශාල කඳු පන්ති දෙකක් හොයලා මැද පස් එකතු කරලා ලොකු වලවල් හාරලා මහා වැඩ ගොඩක් කරන්න ඕන. වැව හැදුවා වගේත් නෙවෙයි, වතුර එකතු කරගන්න කීටත් වඩා අමාරුයි. හැබැයි මේ කොච්චර වැඩක් කළත් මේ වැවේ වීලි කොහේ හරි තියෙන එක චූටි සිදුරක් ඇති, කාලයක් තිස්සේ කරපු මේ සම්පූර්ණ ප්‍රයත්නය විනාශ කරලා දාන්න. ඉතින් අපේ ජීවිතේට වුණත් තරහ එන වෙලාවල් අනිවාර්යයෙන්ම දෛනිකව තියෙන්න පුළුවන්, එදිනෙදා තියෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවන් වලට අපි මේ තරම් කාලයක් සමාජීව හෝ ආශ්‍රය කරපු විදිහට හෝ දැනගෙන කියාගෙන තියෙන විදිහට හෝ දන්න කියන ස්වභාවයය එළියට දාන්නේ. දැන් අපිට අවස්ථාවක්ගෙනවා අපේට හැඟෙන අපේ හිතට නැගෙන හැම දෙයක්ම එකෙනෙහිම ක්‍රියාත්මක නොකර හිතල බලල කටයුතු කරන්න. තරහ පාලනය කරගන්න තියෙන ලේසිම ක්‍රමය ඉවසීම ප්‍රගුණ කිරීමයි, හදිසි නොවීමයි. ජිනං වන්දාම ගෞතමං.